ගොඩක් තියෙනවා නේද? සොප්ලොජික් ලයිෆ් එක නෙමෙයි මල්ලි. සොප්ලොජික්. ඔයාලා කොතනද ඉන්නේ? සොප්ලොජිකේ උඩටටුවේ අරලින් ප්‍රොමිසස් සෙන්ටර් කියලා බෝඩ් එක දාලා තියෙනවා නේද? ඉඳ ගන්න ඇන්නේ. එන්න ඉඳ ගන්න. සොප්ලොජික් ලයිෆ් එක ළඟද ඉන්නේ? ඉබ්බාගමේ සොප්ලොජික් එක ළඟද? ලයිෆ් එක නෙමෙයි මල්ලි. ඔතනින් ඔයාලා එන්න ඕන ලයිෆ් එක පහු කරගෙන දඹුල්ල පැත්තට එද්දී සතස තියෙනවා. දෙකට කට්ටියක් එනවා. ඒ ටික මේ ඉවරනම් පස්සේ. චුඩි බබා කොහමද? ඈ? නම් මොකද්ද ඔයාගේ? ඈ? ඉස්කෝලේ යන්නද පුතේ? ඉස්කෝලේ යනවද? මොන්ටිසෝරි යනවද? නම් මොකද්ද පුතාගේ? එන්න ගොයලා එන්න තාත් අම්ම එන්න තාතර පේන්නේ නැද්ද? එන්න ඉඳ ගන්න. අපි මේක වීඩියෝ කරගත්තා.
හොඳයි. ඇහෙන්නේ. දැන් මේ මොන්ඩිසෝරි යන්නේ නේද?
මනුස්සයෙකුට පිනීමක් ලබා දෙනවා කියන්නේ නේද? දැන් මෙයාට මේ තැන් තැන් වල වැඩ කරන්න කොහොමෝල් වල වැඩ කරන්න ඕනේ නැහැ මේ තාත්තට ඇස් දෙක පෙගුණා නම්. එකට චෝටි දුවෙකුයි අම්මෙකුයි තාත්තෙකුයි මේ සහෝදරය ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයාලගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙයාලට ජීවත් වෙන්න නිවසක් නැහැ කියලා කියන්නේ නේද? ජීවත් වෙන්න නිවසක් නැහැ. දැනට කුලියට ඉන්නේ. චෝටි බබාගේ තාත්තා දාලා ගිහිල්ලා. දැන් මොන්ඩිසෝරි යනවා. ඉතින් කොන්සර්ට් එකටවත් ගෙවා ගන්න බෝඩින් කුලියවත් ගෙවා ගන්න මුදල් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ තාත්තට වයස 60ක් වෙනවා. තාත්තගේ S2 පෙනෙන්නේ නැහැ. ඉතින් කාච දාලා බෙහෙත් කරොත් පෙනීම ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. තාත්තට බේකිරි වල රස්සාව කරන්න පුළුවන්. ඉතින් අම්මට වයස 65ක් වෙනවා නේද? 70ක් වෙනවා. ඉතින් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ දෙයට යම්කිසි විසඳුමක් බලන්න තමයි ලංකා පවුර අපේ ඔෆිස් එකට ඇවිල්ලා තියෙන්නේ. ලංකා පවුර يعني ඔෆිස් එකට කලින් මේක අවුරුදු 13ක් මම පවත්වාගෙන යන පෞද්ගලික මගේ ආයතනය. ඉතින් මේක තමයි අපේ ඔෆිස් එක. මෙතනින් තමයි හැම දෙයක්ම වෙන්නේ. සංජීව මාලි පොඩ්ඩක් පෙන්වන්න අපේ රෙජිස්ටර් එක. ඉතින් 2012 ඉඳලා තමයි අපේ ආයතනය පවත්වාගෙන යන්නේ. ඉතින් මේ ආයතනයට ඉතින් මම මේක මේ වැඩසටහන මේකටම යොදා ගන්න අපේ ආයතන ගැන විස්තර කරන්න. ඉතින් මේ ආයතනය අපි සත පහක මුදලක් ලංකාවේ ඉන්න අයවත් විදේශගත වෙලා ඉන්න අයගේවත් මුදල් වලින් නෙමෙයි මේවා පවත්වන යන්නේ අපේ පෞද්ගලික ධනයෙන්. ඉතින් මේ අයට සේවයක් කරන්න ලංකා පවුර අපේ ටීම් එක එකතු වෙලා අපේ ඔෆිස් එක ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් පිනට දනට දෙන මුදල් වලින් කිසිම දෙයක් මේ ඔෆිස් එකේ කිසිම කාර්යයකට ස්ටාෆ් එකේ පඩියකටවත් වියදම් වෙන්නේ නැහැ කියලා මම කියන්න ඕන. ඉතින් දැන් මේ අයට ඉල්ලන්නේ මොන වගේ දෙයක්ද දැන් අපේ මේ වීඩියෝ එක බලන කට්ටියට ඔයාලට කියන්න තියෙනවා. මොන වගේ සහනයක්ද ඔයාලට ඕන වෙන්නේ? දැන් ප්‍රශ්න ගොඩක් ඇති ඔයාගේ හිතේ. කියන්න බලන්න මේ දේවල් මොනවද කියලා වෙලා. ඉතින් ඔයාගේ ප්‍රශ්නේ දැනගන්න ඕන මිනිස්සු. මේ දේ දැකලා තමයි මිනිස්සු උදව් කරන්නේ.
ගොඩක් තියෙනවා නේද? චෝඩි, කෑවද පුතේවා? ඈ? යෝකින්. මොනාර ගියලා දෙන්නද කඩේ? ඈ? චොකලට් එකක් ගියලා දෙන්නද? මොනවද කන්නේ? මනුස්සයන්ට ඕන කරන දේවල් හැම දෙයක්ම
අරන් ගිහිල්ලා දීලා උදව් කරන්න. ඉතින් මෙයාලට කාමර දෙකක් හරි හදාගන්න පුළුවන් නම් උදව් කරන්න කවුරු හරි ඉන්නවා නම් ලංකා පවුර අපිට කතා කරන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලට කරගන්න පුළුවන් කියලාවත් කරගන්න බැරි පින්කමක් තියෙනවා. මේ තාත්තට හොඳට බේකරි රස්සාව පුළුවන්. ඉතින් මේ තාත්තගේ ඇස් දෙක පාදල දෙන්න කාචයක් දාලා ඒ ටික ඔයාලට කවුරු හරි කරලා දෙන්න පුළුවන් නම් ඉදිරිපත් වෙන්න පෙනීම ලබා දෙනවා කියන්නේ මහඟු පින්කමක්. ඇත්තටම අපේ ආගම ධර්මයේ අනුව ඒ පින කියලා නිම කරගන්න බෑ. අපි විදුලිය අරන් දෙන පින, යම් කිසි කෙනෙකුට පෙනීම ලබා දෙන පින, ඒක කියලා නිම කරගන්න බැරි පින්කමක්. ඒ වගේම මේ අම්මටත් යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. පුංචි දුව බලාගෙන ගෙදරට හරි වෙලා ඉන්න පුළුවන් අම්මා රස්සාවකට ගිහිල්ලා එනකන්. ඉතින් ඒකෙත් අම්මගේ කන් දෙක ඇහෙන්නේ නැහැ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් කෑමට බීමට මුදල් ටිකක් බඩු ටිකක් අරන් දෙන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඒ වගේම පුංචි හරි නිවසක් හදාගන්න පුළුවන් නම් උදව්වක් කරගන්න පුළුවන් නම් උදව් කරන්න කියලා තමයි ඔයාලගෙන් ආදරෙන් මතක් කරන්නේ. දැන් මේ මාසේ බෝඩින් කුලියත් ගෙවලා නැහැ නේද? නැහැ තාම. ගෙවලා නැහැ. මම ළඟ දැනට සාමාන්‍යයෙන් මම ඔයාලා එනවා කියලා දන්නෙත් නැහැ. බෝඩින් කුලිය කීයක් යනවද මාසෙකට? 4000ක් යනවා.
ටික දුන්නා නේද? හරි තාත්තේ, මේ අපි මේ වීඩියෝ එක දාලා ඒ කතා කරන අයගෙන් උදව් ලැබෙනවා ටික බලලා මම ඔයාලට කෝල් එකක් දෙනවා. ඔයාලා නම්බර් එක දුන්නානේ. ඔයාලට හරි මම ග්‍රාමීය නිලධාරි මහත්තයාට හරි දැනුවත් කරන්න. අපි බලමු මොනව හරි කරගන්න. මේ උපරිම උත්සාහයක් දෙන්න, මොනව හරි කරලා දෙන්න, සහනයක් කරලා දෙන්න. අපේ නම්බර් එක තියෙනවනේ, මොනව හරි උවමනාවක් වුණොත් කෝල් එකක් දෙන්න එනං ඈ. හරි, එහෙනම් පරිස්සමෙන් ගිහිල්ලා එන්න. හරි, හොඳයි, බඳින්න ඕනේ. හරි හරි, උස්සන්න. හරි, පිට හරි.